ධර්මයයි මමයි කියන සංකල්පේ ඇරෙන්නේ. තව කෙනෙක් මට ආදරයෙන් ඉන්නවා කියලා හිතාගත්තත් ඒකත් බාධාවක්. අනිත් කෙනෙකුට ආදරය කියන්නේ නැතුව ධර්මයේ මනාකේ අහලා තේරුම් ගන්න. දැන් මම ධර්මයයි මමයි කියන මේ සංකල්පය තුළ නිවන් අවබෝධ කරගන්න අපි කරනවා කියන එක යනවා මිස. තව මට පිළිසෙට දෙවියෙක් හරි කවුරු හරි බ්‍රහ්මණයෙක් හරි මිනිස්සෙක් හරි මට ඉන්න ආසාර මම බය නැහැ කියන දාත් ඉදින්න කාරක. අපේ මාර්ගයේ ඒක වාදයි. ඒක අපි සම්පූර්ණයෙන් අයින් කරගන්න ඕනේ. මට උදව්වට දෙවියෙක් හරි ඉන්නේ. ඔය යටි අදහසක් වෙන වහාම ඉවත් කරන්න ඕනේ. නෑ නෑ මට උදව්ව දෙන්න වීසා ධර්මයේ විතරයි. ඒ පළම කීසා ධර්මයේ මට උදව් ලැබෙනවා මිසක් ඒ ධර්මයයි මමයි යන්නේ තවත් සම්බන්ධ කරගන්න කෙනෙක් නෑ කිය. ඊට අනුකූලව හැරගහලා ගත්තොත් අපිට වාදක දුරු වෙන්නේ ඒ වගේ වරන්න පුළුවන්. හැබැයි වාදකයක් ආවම අරමතාන ආචාර්යය නැහෙන ඒ දේශ ජනහන්තිලා යම්බෙලා ගන්න කෙනෙක්. ඒකේ ගැටේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් ආවම මම කොහොමද ඒකේ අදමි දෙන්නේ? හැබැයි ඔබ වහන්සේ හම්බෙන්න ඇවිල්ලා හම්බෙන්නේ නෙමෙයි මටම අදමි දෙන්න ගමේ මට කියලා දෙන්නේ. ඒකේ රටේ ධර්මයේ කියලා දෙනවා. මම ධර්මයයි මමයි කියන සංකල්පයේ ඉන්නේ. එයා මට වනි දහම් ගුරුවරයා මට මතු කරගන්න. එයා ඒ දහම් වල මට උරුවරයා වෙනවා. දැන් මම මේ මෙන්න මෙතනට තේරෙන්නේ නැහැ මේ ධර්මයේ කියන්නේ. මෙන්න මේකේ ගැටේ ධර්ම මාර්ගය වල කියලා දෙන්න. ඒක අහගත්තාම එයා වහන්සේට මට මේ මාර්ගය කියන්න මට වහන්සේලා අනේක වාරයක් යාවත වේවා. මට මේ මාර්ගය පාලන්ට යන්න දෙන්න හදුනා කියලා උන්වහන්සේ ධර්ම සත්‍යයක් කියලා කිව්න. අහගත්ත වාර්ගය මනාන වලින් ජීවිතේ තමයි කියලා අරින්නේ. ගල්කිස තිස ලියනගේ මහත්මයා විසින් ධර්මයයි මමයි සංයුක්ත සැටිමාලා සම්පාදනය කොට බෙදා හැරීමට දායක වූ හැමදෙනාටද පුණ්‍යානුමෝදනා කිරීම සිද්ධ කරනවා. දායක වූ හැමදෙනාට මෙලොව පරලොව කියන සියලු අභිවෘද්ධියෙන් යුක්ත වෙලා සියලු කටයුතු ජයග්‍රහණයේ උදාවෙන්ටත් ඒ සමගයේ මියගේ සතර වර්ගයේ ඥාති මිත්‍රාදීන පින් බලාපොරොත්තු සියල්ලෝ මේ පින් ලබා සුගත මිත යහපත උදා කරගනිත්වා කියලා අදිෂ්ඨානයන් තබලා ඒ සෑම දෙනාටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් මේ සෑම සියලු ආයතන පවුලේ සියල්ලන්ට ධර්මාඥානයේ පහළ වූ යහපත උදා වේවා කියලා අදිෂ්ඨානයෙන් පූජා සිද්ධ කරගත්තා. බලාපොරොත්තු සඵල වී යහපත අභිදේශයෙන් උදා වේවා කියලා අදිෂ්ඨාන කරනවා මේ සෑම දෙනාම. ඒ කරන ලද්දා වූ සත් පූජාව තම තමන් ඉදත් හිත දුන්නා සමානව සිහි කළා. තම තමන් දෙකරගත් පුණ්‍ය කුසල ආශිර්වාදයේ සමට විහිදුවා පතුරුවා දෙමින් ඒ සෑමද කළ ආශිර්වාද දේශෙ මිත්‍ය සිද්ධ වේවා කියලා සෑම දිනමත් ආශිර්වාද කළ සාදුකාරයක් දෙන්න. මේ ධර්මයේ ගැඹුරම කොටම හැටියට කියන්නේ පක්ඛාන කියන පක්ඛානස්සකරණය කියලා දෙන කොටස. අක්ඛාන කියන වචනේ විග්‍රහ කරනකොට චතුරාර්ය සත්‍ය ධර්ම ඊළඟට විග්‍රහ කළා කියනකොට පරිච්ඡේදෝපපාද ධර්මයේ විග්‍රහ අවුරුද්දක් ලෝකේ දිනාගෙන ඉඳලා. කටිච්ච සම්බුත්පාද විග්‍රහයේදී අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වේ ආදී වශයෙන් විග්‍රහ කළා නිසා මොනවන ආකාරයෙන් සත්‍ය වෙනවද කියලා විග්‍රහය තිබුණේ. සත්‍ය වෙන්නේ මේ ආකාරපේ. මේ දෙන්නේ මේ පිටිබඳ වැඩි විග්‍රහය තමයි 24 ආකාරයකින් සත්‍ය වෙන හැටි වෙන්නේ. ලෝකෙම හට ගැනීමට අවශ්‍ය වෙන සත්‍ය 24ක් තියෙනවා කියලා. ඒක සරුවත් සාඥානි දේශනා කරන මහ දේශනාවයි. අන්නේ පත්‍හාන ප්‍රසන්නය කියන වචනේ දෙන්නකොට වෙන්නේ අන්නේ සිද්ධි. ඒක එකින් එක තීරුම් ගන්න ඕනේ. මොකද මේ කාලේ පද නිරුක්ති කියලා කෙනෙක් බොහොම අදී භාෂානික කෙනෙක් තෝරගෙන තම තියෙන්නේ. ඒවා තෝරගෙන අරගෙන අදහස ගන්න හරි අමාරුයි. ඒක හරි වෙන්නේ කියන්නේ. එතකොට මේකත් අපි දකින්න මෙන්න මෙහෙම දෙයක්. මේ කර්තාන කියන වචනේ නිරුක්තිය ලකිනවා. ඉතින් අර්ථාන කියන වචනේ මොකද්ද වෙන්නේ? කට්ට ආන කියලා වචනයක් තියෙනවා ඒක තමයි කර්තාන. ඒක විග්‍රහ කරලා ගන්න ඕනේ. මොකද කට්ට වලින් කරන්නේ ඒක කරා සමාවක් තියෙනවා. හරි ගහක් ගත්තහම ගහට පත්තයක් තියෙනවා කියන්නේ. ඔක්කත් කරලා පත්තයක් තියෙනවා. දිය පත්තේ, දිලි පත්තේ, වැලි පත්තේ, ඔහත් අපේ හදේ සිංහල භාෂාව ගහට පත්ත ගැන කියනකොට ඒ දින ඒවා එතන එක විග්‍රහ කරලා දෙන්න. ඒ පත්තේ මොකද්ද කියලා. මේ පත්තේ කියන්නේ මොකද්ද වෙන්නේ? ඔතේ දකින්න. ගහක කඳ පිහිටන්නේ අතු පිහිටන්නේ ඔක්කොම සකස් වෙන්නේ
ඒ අවශ්‍ය අවශ්‍ය දේවල් විවේචන ගැප් වෙලා පිටුවන්නේ යන පින්ද පක්කේ. මේ සත්‍යත් කියලා දෙන පක්කේ ඇතුලෙන් තමයි සත ධාතු ඇදලා ඉඳිලා අරක් වෙලා ඉඳිලා ඒ පක්කේට ඇදලානේ ඕජස තමයි. ගහ හැදෙන මූලික වෙන්නේ. අද යම්තරමක් හැදිලා තියෙනවා නම් ඔහුගේ යම්තරමක් එලේ යම්තරමක් හැදිලා තියෙනම් පක්කෙන් ඇදලා ගත්ත සාරය. ඒකෙන් තමයි කියන්නේ හින්දේ. ආන කියන වචනේ කියන්නේ අරගන්න. පක්කෙන් ඇදලා අරගෙන සකස් කරගෙන ඉන්න යමක් අරගන්නවා නම් පක්කෙන් ආන කරන්නේ පක්කා. මතාලේ හැදිලා තියෙන්නේ. පක්කෙන් ඇදලා අරගෙන තමයි කඳ හැදිලා තියෙන්නේ. ඔහුගේ හැදිලා තියෙන්නේ. එලේ ඇදලා තියෙන්නේ සෝලාතු හැදින්නේ ඔක්කොම හැදින් පට්ටෙන් ඇදලා ගත්ත ආනතරු දෙයක්. මෙන්න මේ පට්ටාල කියන වචනේ කියනවා මේ ලෝකේ නැමැති ගහක් නා. මේ ගහ හැදෙන්න අවශ්‍ය කරන ඕජස මූල සාධාරණ සියල්ලම ඇදලා ගත්ත යම කිව්වේ. ඒ තමයි ලෝකේ පට්ටා. ලෝකේ දකින්න ඒ පට්ටානේ සිද්ධ වෙන හැටි. අනිත් පට්ටානේ තමයි ওই නම් විභාග වෙන්නේ. ලෝකෙ හෙලිට හැටි ලෝකෙ ගොඩනැගිලා තියෙන්නේ මොන රස ධාතුවද කිමක් එකතු වෙලා මොකෙන්ද කියන කාරණේ. මෙන්න මේක වෙන්න කාරණේ වෙන්නනවා 24 ආකාරයෙන් ඇදලා ගන්න දේව 24 ආකාරයෙන් ක්‍රියාත්මක වෙන හේතුව නිසා ඒ ඵලය හට ගන්නවා. ලෝකෙ නැති ඵලය හට ගන්නවා. මෙන්න මේ සඳහා අරගන්න කොට මේක වෙන්නවා අවශ්‍ය කරන අනු තුලි වෙන්නේ. පත්තේ වෙන 24 ආකාරය. 24 ආකාරයකින් සකස් වෙලා තමයි ලෝකයක් ආරම්භ වෙලා හැදිලා විද්‍යාමානලා තියෙන්නේ. එතකොට මේක පළවෙනි එක තමයි හේතුපත්‍යය. හේතුපත්‍යය කියන වචනයක් තියෙනවා ඉතින්. අපි ඔය කියන හේතුපත්‍යය කියන්නේ නබිහිලකට කියන්නේ හේතුපත්‍ය කියන්නේ හේතුපත්‍යෝ හේතුපත්‍ය කියන කියන්නේ. එතන මේ හේතු කියන්නේ මොනවද? විඳාකාල අදහස් වලින් ගන්න මොකද? හේතු වෙන හැටි. මුළු ලෝකෙම හට ගැනීමට හේතු 6ක් තියෙනවා. ලෝභ, දේශ, මෝහ, අලෝභ, අදේශ, අමෝහ. ඒ හේතු 6. එතකොට ඒකට කියනවා හේතු කියලා. දැන් අපි අහලා තියෙනවා වචනයක් කොටනවා කියලා. හිතේනවා ඔතනවා ආදි වගේ නේද? බලද? 6කින් ඔතලා ගත්තාම 6 ඔතු තමයි 6 ඉති එක තමයි හයේතු හේතුයි. හය සදාහම වැඩි කරා හේතු. මම දැනුත් දැනගත්තා. හය මොනවාද? ලෝභ දේශ මොහ සහ අලෝභ දේශ මොහ. ඔය කියන හය ඉතුනොත් යම් තැනක හය ඇති නිසා හයේතු හේතුයි. සත්‍ය කියලා වතනවා. සත්‍ය කියලා වතනවා. අත්‍යය කියන වචනේ දෙනවා 6කින් ඔතලා පිහිටවපු තැන. අත්‍යය කොටනවා කියන්නේ. යම්කිසි දෙයක් හදලා දුන්නහම ඒක විද්‍යාමාන විනෝදියට පිහිටවන්න තරක් වෙන්නේ. එතන වැඩි පිළිගත් තියෙනවා. අන්නේ එක තියෙන ආකාරයක් තියෙනවා. මම කිසි දෙයකට අත්‍යයලා ඒ 6 ඒ නිසා හයෙන් ඉතුරු නිසා හත් වෙන ස්වභාවය. හයෙන් ඉතුරු කෙවන් දේක හත් වෙන. අන්න ඒක තමයි මුලදී කියන්නේ හේතුපත්‍යය කියන්නේ. ඕක තමයි අවිද්‍යාව. ලෝභයෙන් ඉතින්දත්, ද්වේෂයෙන් ඉතින්දත්, මෝහයෙන් ඉතින්දත්, අලෝභයෙන් ඉතින්දත්, අදේශයෙන් ඉතින්දත්, අමෝහයෙන් ඉතින්දත්. හේතු වෙන එකක් තියෙන අවිද්‍යාවපත්‍යය. අන්න අවිද්‍යාවපත්‍යයෙන් වෙන්නේ මොකද්ද? ඔය හයෙන් උතෙන්නේ. දැන් මොනවද උතෙන්නේ? මොනවද කියලා අවස් වෙනවා. ඔය හයෙන් උතුනහම පත් වේලා හිටන් හරක් වෙන ප්‍රදයක් තියෙනවා.
ඔය ටික නැන්නම් එහෙම එකක්වත් හටගන්න විදියක් ලෝකය හටගන්න විදියක් අනේ ඊළඟට සිද්ධ වෙන දෙයක් තියෙනවා අනාදිමත් සතර ගමනක මේ මැද තියෙන ක්‍රියාවලිය තුළමයි ලෝකේ හටගන්න තිබුණේ අනාදිය හටගත්තේව අනාදිය හටගත්තා ඒ හේතුකත් වෙනවා වර්තමානයේ හේතුකත් වෙනින් වර්තමානයේ හටගන්නවා අනාගතයේ හේතුකත් වෙනින් අනාගතයේ හටගන්නවා වර්තමානයේ හටගන්න හැටි දැනගත්තොත් අතීතයේ හටගෙන තිබෙන්නේ ඒ ආකාරයමයි කියලා දැනගන්න. අනාගතයේ හටගන්නවා නම් හටගන්නේ ඒ ආකාරයෙන්ම කියලා දැනගන්න. එන අපිට අතීතයට යන්න ඕනෙත් නෑ අනාගතයට යන්න ඕනෙත් නෑ වර්තමානයේ හටගන්න හැටි දැනගත්තාම අතීතයේ හටගත්තේ එහෙමයි අනාගතයේ හටගන්නවා නම් හටගන්නේ එහෙමයි. ඔය නිගමනය ගන්න. මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. මෙන්න අතීතයේ හටගත් එක මෙතන සම්බන්ධතාවයක් තියෙනවා ඇස කන නාසය දිව ආය මන කියලා හයක්. ඉන්ද්‍රිය හයක් හටගන්න. ඒ අතීතයේ හටගත් එකේ වර්තමානයේ තියෙන සම්බන්ධතාවය. දැන් මේ වර්තමානයේ සම්බන්ධතාවය තිබුණාට හටගත්තු සම්බන්ධතාවය නිසා හටගන්නවන සම්බන්ධතාවය විග්‍රහ වෙන්නේ නැහැ ඒක. කලයේ වශයෙන් හටගත්තු සම්බන්ධතාවය වෙති. දැන් මෙතන ක්‍රියාත් වර්තමානය කියන සම්මතයක ක්‍රියාත්මක වෙනවන යම හට ගන්නවන සම්බන්ධතාවයේ ක්‍රියාත්මකගෙන අයෙන් ඉතුරුවම තමයි ඒක සිද්ධ වෙන්නේ හේතු වෙනවා. අන්නේ හේතු ටික තමයි දැන් විග්‍රහ කරගන්න ගොතේනද හේතු එන්නේ. වෙන කාරණා. හේතු වෙනවා කියන එක හේතු වෙනවා කියලත් අපි අද කියනවා. නමකට යමක් හේතු වෙනවා. ඔය හයෙන් ඉතුරුවම තමයි ඔක වෙන්නේ. ලෝභයෙන් නිසා හේතු වෙන්න පුළුවන්. ලෝභ ධර්ම වලට නියතේ නිසා ගැටීමට හේතු වෙන යමක් කරනවා ඒවට හේතු වෙන්න පුළුවන්. මුලාව නිසා මුලාවට නියති දෙන යමක් වලට හේතු වෙන්න පුළුවන්. ඒ හේතු. එතන මේ හේතු කියන්නේ මේ ලෝකේ යම් කිසි දෙයක් සම්බන්ධ වෙන දා ලෝකේ දැවැත්මට අවශ්‍යලියක් තියෙනවා. ඇහැට රූප ආරමුණු වෙන්නේ නැත්නම් ආරම්භන වුණේ නැත්නම් කනට ශබ්ද ආරම්භන වුණේ නැත්නම් නාසයට ගන්ධ දිවට රස කයට පොට්ටබ්බ මනස ධර්ම කියන්නේ මේවා ආරම්මන නොවුණු හේතු වෙන එකක් හැදෙන්නේ එන හයකින් හිතෙන්නේ අවශ්‍ය කරන්නේ ඔන්න ඔය විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ අන්න එතකොට දෙවෙනි ප්‍රත්‍යක්ෂ කාරණය මොකද්ද හේතු හේතු වෙන්නේ හයකින් හිතෙන්නේ ආරම්මන වුණා ආරම්මන වෙනවා කියන එකත් හොයාගන්න මනට ආපු දේ සමලේ කරන නිසා ආරම්මන වෙනවා මනට ආදී සමලේ කරන්නේ ආරම්මන අද ඉන්නේ මේ කියන්නේ මොකද මනට මනස පටිච්ච ධම්මේතු පදේ මනෝ විඤ්ඤාණය. අර මනෝ විඤ්ඤාණයක් ආපුවාම ආපදේ සමලය කරන මනස. සමලය කරන්නේ මොකක් නිසාද? අර හයකින් උතලයි සමලය කරනවා. එක ලෝභයෙන් නිසා ආපු අරමුණේ ලෝභයෙන් සමලය කරනවා, එක ද්වේෂයෙන් සමලය, මෝහයෙන් සමලය, අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් සමලය. මෙන්න මේ හේතු ගත වෙලා හිටන් හැදෙන්නේ මොකද්ද? මලට ආපුදිය සමලේෂණ ස්වභාවය මේ ලෝකයක් යලි යලි ගොඩ නැගෙන හේතු වෙන හැටි කම්මා විපාකවත්තාන්ති කියන එක සිද්ධ වෙලා තියෙනවා ඈ හැදුනේ රූපේ හැදුනේ කන හැදුනේ ශබ්දේ හැදුනේ නාසයේ ගන්ධේ දිව රසේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේ ටික ගොඩ නැගිලා තියෙනවා කම්මා විපාකවත්තාන්ති කියන කර්මයේ විපාක වෙනවා ඒ විපාකෝ කම්ම සම්භවකින් සිද්ධාන්ත සිද්ධ වෙනවා නේද ඊළඟ ලෝකෙත් මෙලගීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඒ වෙනුවට තමයි තස්මා පුනබ්බවෝ හෝති එවන් ලෝකෝ පවත්ති කියන ලෝක ප්‍රත්‍ය සිද්ධ වෙනවා පුනර්භවී සිද්ධ වෙනවා ආත්ම භවයයි උපත් භවයයි ඇදි ඇදි එන පරිත්‍හාපන ක්‍රියාවලිය සිද්ධ වෙනවා මෙන්න මේක සිද්ධ වෙනකොට සත්‍ය වෙන ක්‍රම හතාව තමයි මේ ප්‍රත්‍යවලින් 24 කින් දෙන්නේ ආපුදේ මනසෙන් සමලය කරන්නා
අන්නේ ඉවත යන්න නොදී මේ අරමුණ තුල ඉඳගෙන ඒක ඉක්ම යන්න නොදී අන්නේ දෙන්න ඇදලා හිටන් අරගෙන තියාගන්න එක තමයි පත් වෙනවා කියන්නේ ඒක. පයෝ ධාතියෙන් පෙන්නන්නේ පා ධාතියෙන් පෙන්නන්නේ ආනය කරනවා පිහිටවා ගන්න. මමත් යම් තැනක ලෝකයයි පිහිටන්නේ අන්නේ පිහිටන එක ඉක්ම යන්න නොදී ආ අච්ච කියන පත්තර වත් වෙනවා. ආ ආච්ච කියලා කියන්නේ අච්ච කියන්නේ ඉක්ම යනවා. ආ අච්ච කියන්නේ ආච්ච කියන්නේ ඉක්ම යන්න නොදී. ආයන්නේ වෙන්නේ ධාතු තමයි පංචකාමීත හේතුකාරක වෙන දේව. පංචකාමීත හේතුකාරක වෙන වස්තු. ඒවා ඒ ආකාරයෙන් ගොඩනගගෙන සකස් කරලා. විඥාන රෝගී සකස් කරගන්න එක තමයි පත්‍යාවලිය කරන්නේ. ආපු දේවල්. මනසේ සමනය කරන නිසා එකකට හේතුව තමයි ලෝභ දේ සමෝහාරි අලෝභ දේ සමෝහාරි සම්බන්ධ වීම. හයෙම එක නිසා. හේතු පත්‍යයෙන් මොකද වෙන්නේ? ආරම්මන පත්‍යය ගොඩනැගෙනවා. අන්න ඒක තමයි කියන්නේ හේතු පත්‍යය ළඟට ආරම්මන පත්‍යය ආවා. ඒ ආරම්මණය වෙන්නේ මලසේ සමයේ කිරීමට ආපුදී. අර විදිහට ගොතලා අර හය ආකාරයකින් පොතල අරගන්නවා. උඩ සමයි හැදෙන්නේ බැදෙන්නේ. ඒක ඒ තාත්තේ ඉක්මනට නොදී අර පංචකාමීට අවශ්‍ය කරන්න ආව වස්තු එකතු කරලා බඳලා හඳලා ඉතින් සකස් කරලා දීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. අන්න ඒක තමයි ඊළඟ ආරම්භන ප්‍රක්‍රියාව. ඉතින් ඩාවට පස්සේ මොකද වෙන්නේ? අධිපති වස්යා කියන එක වැදගත්. අහක් කරලා ගත්ත දේවල් ගොඩනගගෙන ඉන්නේ. අවිද්‍යාව මුල් කරගෙන ඉන්න නිසා, කෘෂ්ණාවෙන් ඒවා බදාගෙන බැඳලා ඉන්න නිසා, තමන්ට වටිනා දෙයක් ආපු බව, මමත්වයෙන් අල්ලන දෙයක්, මමත්වයෙන් මගේ කරගන්න දෙයක් ආපු බව දැක ගම, ඒක අධිපති කරගන්න. ඒකට ඇදිලා. ඒක පතිත වෙන. ඇදි ඇදි පතිත වෙන නිසා කියනවා අධිපති වෙන. අර අවිද්‍යාවෙන් පටන් ගත්ත ආරම්භ කරපු ගමන නිසාම අවිද්‍යාවට හිත කර දෙ මතු වෙනකොට ඒ සමග ඇදිලා පතිත වෙනවා. අදිනවා පතිත වෙනවා. අදිනවා පතිත වෙනවා. අන්න ඊළඟ ආරම්භය. ඕනෙම අධිපති පත්ය. ඒ දාම සතියේ කිය වෙන අර්ථය වැටහෙන ක්‍රමයක්. විරති ක්‍රමයක් කියනවා. උතර මොකද වෙන්නේ? මෙන්න මේ වැඩ පිළිවෙල නිසා සසර ප්‍රයත්නට හේතු වෙන ආහාරයක් හෙවත් ශක්තියක්. ඒකට ඇතුළත් වෙනවා. අන්තර වෙනවා. අන්තර වෙනකොට අන්තර අනන්තර වෙනවා. අන්තිය මොකද්ද? අර ලෝකේ තිබෙන්නා වූ අර ඇදැදා පතිත කරගත්ත දේවල් අතුරු කරගෙන ඒ වනිසා ගොඩනැගිච්ච ඒවා ප්‍රවැත්මේ බලාපොරොත්තුෙන් ගොඩනැගෙන ශක්තිය අතුලක් කරගන්නවා. ඒක අන්තර කරගන්නවා කියන්නේ ඉදිරියට ඒකෙන් ගොඩනැගෙන අනන්තර පත්‍ය කියලා වතන තවත් පත්‍ය වෙන කරේ. ඒකට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒක ස්වභාවයක් තියෙනවා. ඔය කියන්නේ තරම් කර්ම ශක්තිය. පැවැත්ම ගොඩනගෙන කර්ම ශක්තිය උදේ කියනවා. ගොඩනගගෙනම අන්තරයක් ඇති වෙනවා. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනවා හිතා වශයෙන් ඒකට තම ආහාරය ගොඩනගන. තම අන් ගොඩනගන. పంచకామ ఆస్వాదే విందీమే వస్తువులే වැඩක් තියනවා කියලා ඉතින් ගත්ත නිගමනයේ නිසා ඒකට ඇදිලා ඒකේ පතිත වෙලා අධිපති වුණා.
අන්න ඒ නිසා ගොඩ නැගෙන. ඒක යලි යලි ගොඩ නගා ගැනීමට අවශ්‍ය කරන ආහාරය වන් කර්ම වේගය ගොඩ නැගිලා. ඒක ඇතුළත් වෙලා හිටන් ඒක සත් වෙනවා ඊළඟ අනන්තවත්. අන්න ඒ හේතුවෙන් කර්ම ශක්තියෙන් ගොඩ නගලා දෙනවා. යලි යලි එහෙම දෙයක් සකස් කර ගැනීමට අවශ්‍ය කරන තම අන්හෙව සමාන වේදේ ගොඩ නගීම අවශ්‍ය වෙන වැඩ පිළිවිලේ ශක්තිය. අන්න ඒක තමයි කර්මජ රූපගිය අවශ්‍ය කරන ලෝකේ මේ ඒ රූප වස්තු ගොඩනගන්න හේතුකාරක වේ. අන්න ඒක අහපුවාම කියනවා සම අන්තර පත්‍යාගේ තමයි සමානතර පත්‍යාදී. ඊට හේතු වෙන්නේ නැහැ. දැන් මේ ටික ආවට පස්සේ මොකද වෙන්නේ? අපිට එකකින්ම ගොඩනගාගෙන එකකින්ම භුක්තිය විඳින්න බැහැ. මේ කොහොම කරන්නේ ආස්වාද භුක්තිය දක්වා. ආස්වාදයේ වදේවා කියන සත්‍යාගේ බලාපොරොත්තු වෙන නිසයි මේ පටන් ගන්න. මෙන්න මේ නිසා මොකද වෙන්නේ හැම වෙලේම? එකකින් යමකේ බලාපොරොත්තු ආස්වාදයේ ලබා දෙන්න බැහැ, සාමූහිකත්වයක් අවශ්‍යයි. විවිධාකාර වස්තුන්ගේ ඒකීය කරගැනීමක් සම්බන්ධ කරගැනීමක් අවශ්‍යයි ආස්වාදයක් නෙමෙයි. එකක් නැත්නම් එහෙම එකක් තිබුණාම ඒක කාලේ සම්බන්ධ නැහැ. එහෙනම් දෙකක් එක සැරේ හටගන්නවා. එක සැරේ හටගෙන එකට අවශ්‍ය කරන දේ ජනිත කරන්නේ සම්බන්ධතාවය දක්වන්නේ. ඒකෝ තමයි අපිට අවශ්‍ය දේ ලබා ගැනීමට විවිධාකාර වස්තු සහාය කරගන්නේ. දෙවිත වස්තු සහාය කරගන්නද? හටගත්තේ නැති වස්තු සහාය කරගන්න බැහැ ඉතින්. විද්‍යාමාන වෙන වස්තු සහාය කරගෙන තමයි අවශ්‍යදී සංයෝගය සකස් කරගන්නේ ආස්වාද විදිහට. මෙන්න මේක අවශ්‍ය නිසා මොකද වෙන්නේ? සහායයට ජාතක වෙච්ච නිසා කියනවා සහජාතය. අන්න ඊළඟට පත් වෙන ආකාරය. සහායයට ජාතක වෙනවා. අන්න ඒක ආවට පස්සේ මොකද වෙන්නේ? එකින් එකට අන්‍යෝන්‍යතාවයෙන් සම්බන්ධ වෙනවා. ඒකෙන් උදව් අනිකර අනිකෙන් උදව් වේකර මේ මේ ආදි වශයෙන් සම්බන්ධ වෙනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගොඩනැගෙන්න ඕනේ මේ ආස්වාදයේ ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙල කරන්න. සංජාතකාම ආස්වාදයේම ගැනීමෙන් වැඩ පිළිවෙල කරන්න. ඒකට අවශ්‍ය වස්තුන්ගේ අන්‍යෝන්‍ය සහයෝගය තියෙන්නේ සම්බන්ධතාවය ගොඩනැගෙන්න. මෙන්න මේකද කියන අයලා අන්‍යමඤ්ඤපත්‍ය ආවා කියලා ඒක. දැන් ඊටවල මොකද වෙන්නේ? දැන් තමයි මිත්‍රය කරන්න පුළුවන්. මිත්‍රයට වත් වෙනවා කියන්නේ මේක ඇතුළට නිරන්තරයෙන් ආශ්‍රයයට වත් වෙනවා. නිරන්තර ආශ්‍රයයක් ඇති කරනකොට කියනවා මිත්‍රය. මේ අත්‍යවශ්‍ය දේවල් මේ සමග සම්බන්ධ මූලිකම දේවල්. ඒ ඇසුවේ දිගින් දිගටම ඇසුරෙන් ඇසුරට එකිනෙකට සම්බන්ධ වෙවි යන්න ඕන. මෙන්න මෙතෙන්ට අහුනහම කියන එක නම් මිත්‍රයේ කියන ප්‍රත්‍යයෙන් නේද? මොකද එකිනෙකට සම්බන්ධ වෙලා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ගොඩ නැගෙන පස්සේ ඒවා සමග මිත්‍රයේ කරන්න ඕන. විතර ආශ්‍රයයට වැටෙන්න ඕන. නිරන්තර ආශ්‍රයයකට වැටෙනවා තමයි ආස්වාදී ලැබෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒවල සංකල්පියම නිස්සරේ කරගෙන ගලන්න බැරි වෙන අවස්ථාවේ ආසන්න නිස්සරේ තියෙනවා කියන්නේ. ඒ නිස්සරේට ආධාර වෙන නිස්සරේ ඊළඟට තියෙනවා. ඒවත් අවශ්‍යතාවයේ කොට නැහැ. අන්නේ ගොඩනගෙනකද ඒකක් හේතුණා මේ ආස්වාදීය මොලේ දෙන්නේ. ඒතර හැම එකම මුල මොකද? පංචකාම ආස්වාද. එන උප ආසන්නදී අවශ්‍යදී ඒකට ගන්නදී එකතු කරගන්නකොට ඕකට කියනවා උපනිස්සරේ ප්‍රත්‍ය. නිස්සරේ එකකට ගත්ත දේට ආදාරකදී එකතු කරගන්නවා. දැන් එහෙන් බලනවා කියනවා. එහෙන් බලනවා කියනකොට ඇහැ නිස්සරේ කරගන්නවා බැලීම. හරි ඇහැ පිළිදන දෙයක් තියෙනවා. ඇහැ පිළිදන ඇස් වලක් ඇඟේ තියෙනවා. ඇහැ පිළිදන කයක් තියෙනවා. අය උපනිශ්‍රේත වෙන එහෙ විදිහ. අන්නේවල උපනිශ්‍රේත ප්‍රත්‍ය කියන්නේ හැම වෙලෙම ඒකක් නිශ්‍රේ කරන්න නම් ඒක බැදෙන්න, රැඳෙන්න, පිළිගන්න ඒකට අවශ්‍ය තව දේවල් තියෙනවා. අන්නේවා හා සම්බන්ධ වෙනකොට ඒකත් අර ප්‍රත්‍ය වෙන පංචකා වාස්වාදයේ ප්‍රත්‍ය ලබන්නේ. ඊකට ගැළපෙන වැඩ පිළිමේ සකස් වෙනවා. මෙන්න මේකට කියනවා උපනිශ්‍රේත ප්‍රත්‍ය.
එතන මේ තුලින් ආස්වාදය ලබන්නේ. මේ ආස්වාදය ලබන්නේ ඊට ඉස්සෙල්ලා හටගත් දෙකින් ලැබෙන සම්බන්ධතාවයකින් ඕන. ආස්වාදය කියන්නේ යමක ඵලය. ඒ ඵලෙ නිකම්ම ලෝකෙ බිහි වෙන්නේ නෙමෙයි. රූප ආස්වාදය ලබන්න නම් ඇහැට රූප ඝට්ටණය වීමකින් සිද්ධ වෙන්න ඕන. ශබ්ද ආස්වාදය ලබන්න නම් කණ්ඩ ශබ්ද ඝට්ටණය වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන. ඒකේ දෙවෙනි ප්‍රතිඵලය තමයි ආස්වාදය. ගන්ධේ නාසයේද ඝට්ටණය වුණාම ඒකේ ප්‍රතිඵලය දෙවෙනි ප්‍රතිඵලය තමයි ගාන ආස්වාදය. නැත්නම් ගන්ධ ආස්වාදය. දිවට රසයේ ඝට්ටණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙවෙනි ලැබෙන එකක් තමයි රස ආස්වාදය. ආයත ස්පර්ශයක් ලැබුණාම පොට්ටබ්බයක් ලැබුණාම ලැබෙන එක තමයි පොට්ටබ්බ ආස්වාදය නැත්නම් කාය ආස්වාදය වශයෙන් ගන්න. මනස ධර්මයක් ගැටෙන තමයි මනසෙන් ආස්වාදයක් ලබන්නේ. එනම් මේ ආස්වාදයක් ලබා ගැනීමට මුලින් හටගන්න එක ප්‍රත්‍ය වෙන්න ඕන. ඕවර කියන පුරේ ධාත ප්‍රත්‍ය කියලාට එන්න ඕන. පුරේ කියන්නේ පුරේ ධාතක වෙන්න නම් මුලින් හටගන්න ඕන. අන්න ඒක හටගත්තාට පස්සේ මොකද වෙන්නේ? අන්න අර ශක්තිය අවසිදී ලැබෙනවා. දැන් ලැබෙන ශක්තිය විඳගන්න නම් ඒකට ආධාරේ ආස්වාදයේ අවශ්‍ය දේවල් යලි යලි හොය හොය තව තවත් බැඳෙන්න ඕනේ. පසෝ ජාතක වෙන්නේවා. පසෝ හටගන්නේවා සාධාරණ කර ගන්න ඕනේ. ඕකෙන් පත්‍ය ජාත පත්‍ය ඊළඟ තාර. පත්‍ය ජාත ඊයේ. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න ලැබෙන ආස්වාදයේ සේවනය කරනවා. ලැබෙන ආස්වාදයේ සේවනය කිරීම එක තමයි දැන් මේ අපිට රස ආස්වාදයේ මුලින් සත්‍යාගයේ පැවැත්මට හේතු වෙන යමක් ඇද්ද ආස්වාදයේ යමක් ඇද්ද අන්නේක ලබා ගැනීමට හේතු වෙන. ඔන්න ඔය ආකාරයෙන් ආපෘතික සේවනය කරනවර කියන ආසේවන ප්‍රප්ත. දැන් ජීවන ඉතිං ලක්ෂ දෙන්නේ එමිල තියෙන ආකාරය ආසේවන. ඒතර මොකද වෙන්නේ? මෙන්න ඔතෙන් දෙන ඔන්න විපාක භුක්තිය ලැබුණා. ආස්වාදයේ විපාකය. ආසාද මුත්‍ය රාශියේ වැඩ පිළිල හැදිච්ච හැටි ප්‍රත්‍ය වේ හැටි වෙන්නේ. එතෙන්ද මෙන්න මේ ආස්වාදය අභා කම්මා විපාකවත්තන් කියන පළවෙනි කොටස ගොන්නේ. විපාකෝ කම්ම සම්භවෝ කියන එක ඊළාට කොට නැගෙනවා. ඒ හේතුව. ඔන්නේ අවිද්‍යාවෙන් මුලින් හටගත්ත, හයෙන් ඔතලගත්ත වැඩ පිළිල ඔය තමයි සම්පූර්ණ වෙලා ආස්වාදය ලබා ගත්තා. ඒ ආස්වාදයේ තෘප්තියට හැයිලා ඇති වෙන්නේ නැහැ. ඒක ආවා දෙවිලා කියන ඕක යලි යලි අවශ්‍ය වෙනවා. කවදාවත් නේද කොල්ල නගා ගන්න. ඊසඳහව හැමෙලියම යමක් වෙල හැකිද? හැබැයිසක් කියන දෙන්න ගාගෙන. ඊළඟට කර්ම ක්‍රියාවලිය කරනවා. හිත ක්‍රියාත්මක කරනවා, කය ක්‍රියාත්මක කරනවා, වචනේ ක්‍රියාත්මක කරනවා, ලැබිච්ච හැගේ මුත්තේ මතුමතු ලබා ගැනීම. මෙන්න මේ විලාසිතේ ගොඩ නැගින එක තමයි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් ගොඩ නැගිනවා. විපාකෝ කම්ම සම්භවෝ කියන එකෙන් සිද්ධ කරන්නේ යලි වතාවක් අර ආස්වාදය ලබා ගන්න ගොඩ නගා ගන්න. අන්න ඒක උඩ මොකද වෙන්නේ? කර්මපත්‍ය වෙනවා ඊළඟට. ඉදිරිය. ගොඩ නගා ගන්න. අන්න ඒකනේ කර්මපත්‍ය වෙලා ඉතින් කර්මපත්‍ය කියන එක ඊළඟට ආවා. දැන් අර කියන විදිහට ඒ කර්මයෙන් ගොඩ නැගිච්ච එක අර ක්‍රමයේ ඉස්සෙලා ක්‍රමයටම අර හේතුපත්‍ය ආරම්භනපත්‍ය කියලා ආපු ක්‍රමයටම ගොඩ නැගිලා. ආයතනයක් විපාකයක් ගෙන දීමට හැටි වෙනවා ආකාරයෙන් පත් වෙනවා. ඇසකල ජීවනාසයේ හරියට යලි ගොඩනගලා දීලා, යලි ආස්වාදයට අවශ්‍ය ප්‍රතිපලය හදලා දීලා, ඒ වැඩ පිළිල කරන්න අවශ්‍ය විපාකය ගොඩනගලා දීලා. අන්නේ විපාකයක් ආවිපත් වෙනවා තව දිගට යනවා. ඒක වෙන විපාකපත්. අම්පත් වෙනාට විපාකපත් යාව. ඒකද මොකද කරන්නේ? ඒකට ආශ්‍රයයක් දෙන්න ඕනේ. ඒක පෝෂණය වෙන ආහාර. නැත්නම් ඒක පවතින. විපාකෙන් ගෙන දෙන වටේම පවත්න්න බැහැ. ඒක ආහාරයෙන් පෝෂණය කරන්න ඕනේ. ඒකට භෝජනය කළ යුතු ආහාරය නිසා කියනවා ආහාරයේ සත්‍ය වෙනවා කියලා අයිසතර. ඒක ආහාර සත්‍ය. ඒතර ඒකේ මොකද ගොඩ නැගෙන්නේ? ආහාරයෙන් පෝෂණය ආයි ඉන්ද්‍රිය පෝෂණය වෙනවා. සක්ක ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, දිව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය පෝෂණය ආයිසරයක් යලි පත්‍ය වෙනද. අන්න ඒතර කියනවා ඉන්ද්‍රිය පත්‍ය වුණා. මේ දැරේ දෙනවා තාපෙ ඉන්ද්‍රියට නෑ. එතන මොකද වෙන්නේ? ඒ දැන් කියනවා ඥානපත්‍ය කියලා එක.
ඔය ඉන්ද්‍රිය ඒ තැන්ට ආපුහම තමන්ට ඕන හැටියක් තියෙනවා පරිභෝග කරපු හැටියක් තියෙනවනම් ඒ ටික දවා හරින්න ඕන එක රොඩු කොටු ටික අවශ්‍යටික දැන් ආශ්‍රය කරගන්න වැසුද්ද පවිත්‍ර කිරීම කරගන්නත් ඕන ඉන්ද්‍රියට අවශ්‍ය කරන්න ආවදී ඊට මෙහෙයවල අවශ්‍ය පැත්තට යොමු කරගන්න වැඩෙන්නේ නැති හැටි අයින් කරගන්න නැවත සුද්ධ කරගන්න ඉන්ද්‍රිය ගැන හරියක් තියෙනවනේ දවා හැරීමක් හත් වෙන වෙන විදිහ. මෙන්න මේක නා ධානාපත්. ඉන්ද්‍රිය ආවර්තනයේද ඔක්කොම අපතරව්‍යත් අයින් කරන්න ඕනේ. දුක් විඳ ඉදිරියට රොඩු වලවා කියන දරමුණු ටික නැහන අර මුලින් ගත්ත හරිය. ඒ හරිය අතුවත් කළා. යලි නව සංකල්පනය ගොඩනගමින් නව ලෝකයක් ගොඩනගාගෙන ආස්වාදින් ද අවශ්‍ය කෙනෙක් ඉදහ දා ගන්න ඕනේ. ඒ පැත්තට යොමු කර ගන්න ඕනේ. අන්නේ කරගෙන කටයුතු කරනවා ධානයපත්. ඊළඟ අවශ්‍යත් වැතර ආයි මාර්ගය හදා ගන්න. ආස්වාද වෙන ආස්වාදුත් කියන ඒ ආස්වාදයක අවශ්‍ය මාර්ගය හදලා. සමහරට මේ මාර්ගය ලෞකික වෙන්න පුළුවන්. යථාර්ථය දැකලා ලෝකෝත්තර වැතර හරව ගන්න පුළුවන්. කොයි වැතර හරි හරව ගන්නොත් දැන් මේ ලෞකික වැතර විග්‍රහ කරන්න යන්නේ. ලෞකිකත්වයේ තිබෙන්නා වූ ආස්වාද විඳීමේ යම් මාර්ගයක් ඇද්ද. මේ මාර්ගයට මනස සුරු කරලා මනස හැදගස්සලා ඒ දත්ත නැඹුරු කරනවා. අන්නේ වැඩි පිළිරිකන මග්ගපත්තිය. මග්ගපත්තිය උතු. මාර්ගයේ වාක්‍යය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය දේවල් ආශ්‍රයයන් සම්පූර්ණ කරගන්න ඕනේ. ඒවා සමග ඉදින්න ඕනේ. මේ ආසාදීදී යමක හා සම්බන්ධ වෙන යුතුද? ප්‍රයුක්ත විය යුතුද? ඒ සමග ඉතු වෙනා වූ ක්‍රියාවලියට බහිම කරන සම්පූර්ණ ඒක විරුද්ධතාවයක් යමක තියෙනවා. නෑ ඒකට සම්බන්ධ කරගන්න බැරි ඒවා තියෙනවා. ඒව ඈඩ් කරන්න ඕනේ. වෙන් කරගන්නත්. වෙන් කළා ආධාර කරගන්න පුළුවන් ඒවා. ඒක ඉවත් කරනවා ඉවත් කරලා දාලා පැත්තකින් දාලා ඉතින් කොතරම් ආධාර කරගන්න පුළුවන් පැත්තකින් දාලා ආධාර අරගෙන. ඒ ආකාරයෙන් වැඩි ප්‍රයත්න සකස් කර ගැනීම කියනවා. වෙන් කරලා යුක්තව කරගන්න එක විප්‍රයුක්තයි කියනවා. වෙන් කරලා හිතා ඒක අවශ්‍ය කරන වැඩි විදිහට යුදු විදිහට සකස් කරගන්න. එන විපරිතමක් තියෙනවා. දැන් මෙන්න මේ ටික නිසා අවිද්‍යාවේ නිගමනය මොකද්ද? ඇත යන නිගමනයක් තියෙනවා. අන්නේ ඇත යන නිගමනයේ මේ ආස්වාදයේ යමක් අරගත යුතුද? ඇතයි කියන සම්මතයේ බැතිය යුතුද? අන්නේ දේ ගොඩනගා ගන්න. ඒකට කියන අතිප්‍රස්තු කියනවා. මේ වගේ නම් කිසි දෙයක්. ඒකට නැටි කරගත යුතුද? ඉවත් කරගත යුතුද? ඒක ඇතුලේ කරගත්තේ කියන නැති ප්‍රශ්නේ. ඇති බවක් කොහෙ නැති බවක් කොහෙ. සමහරවිට යමක් විඳින්න සීතල අවශ්‍ය වෙනවා. උෂ්ණයේ එතන දිනුනොත් සීතල විඳින්නේ නැහැ. උෂ්ණයේ නැත්නම් සීතල ගන්න පුළුවන් ආස්වාදය. ආස්වාදයේ අවශ්‍ය කරන සීතල නම්. උෂ්ණයේ ඒකට බාධා කරනවා. උෂ්ණයේ එතන ඇති තාක්කල් ආස්වාදය විඳින්න බැහැ සීතල. උෂ්ණයේ නැතිකම සීතල ආසාදයේද ගලපේ. අනිත් වගේ ඇති හරියයි නැති හරියයි දෙකක් හැදෙනවා. ওই දෙකම මනසෙන් බලාගෙන විග්‍රහ කරලා ලෝක ප්‍රයත්නයේදී ආස්වාදයෙන් දීමේදී වෙන නිසා ඇති වෙන නැති ප්‍රත්‍යයත් ඔය හැදෙනවා. ඒ වගේම ඊළඟට තියෙනවා. යම් කිසි දෙයක් අරගත්තහම ඒකෙන් ඒ වැඩේ කරගත්තාට පස්සේ ඒක ගෙවිලා යනවා. ගෙවිච්ච දෙයකින් ප්‍රයෝජන ගන්නත් මේකද සමහර වෙලාවට යමක් ලබා ගැනීමට ඊට බාධක වෙන දේ ගෙවිල යන්නේ. ඒකට අවශ්‍යදී ඉතුරු වෙන්නේ. මෙන්න මේකට කියනවා ගවා හැරීච්ච ගවාහත්මයකට විගතපත් වීම. රට වෙලා විගත වුණා. ඒකට ගැළපෙන දෙයක් ඒක ඉවත් කරනවා. ඊයාල කියනවා නොගෙවිච්ච හරිය නැත්නම් ඒකට අවශ්‍ය කරන්න ආව හරියක් තියෙනවා. ඒ හරියෙන් ආසාද වෙනවා. එන්න අවිගත ප්‍රශ්න. ඔන්න විදිහට මේ 24 ආකාරයක ප්‍රත්‍යයෙන් තුලින් මේ සතර ප්‍රවැත්මක් සකස් වෙන්න ආව ආකාරය විග්‍රහ කරලා තියෙන ඔය මූලධර්මයේ කර්ණ 24 ප්‍රත්‍ය 24 තමයි හත් සියලුම සත්‍යයෙන්ගේ ප්‍රවැත්මට හේතුකාරක වෙන අන්න අර මුලින් හදාගත්ත 6කින් ඔතපු වැඩ පිළිවිද එන හේතු අවිද්‍යාවෙන් හටගත්ත වැඩ පිළිවිද. එකින් එකට හේතුකාරක වීම 24 ආකාරකින් යන ක්‍රියාදාමයක් තුන.
සත්‍ය ආස්වාද විඳින්න සත්‍යයයි ගුණනගමින් සත්ව ලෝකය ගුණනගමින් ප්‍රයත්න ඇති වෙනවා. මෙන්න මේකට කියනවා සත්‍යත්වයේ පවත්වන ලෝකයේ පවත්වන ඒකට අවශ්‍ය පෝෂණේ ලබා දෙන පත්ව වේදි පත්ව විහත ඕකෙක තියෙනවා වේදි පත්තා. දැන් ඔහොගිය තේරෙන්නේ බැරි දෙර් ගැවුරු කොලත් එහෙම තේරුම් ගන්න හරි අමාරු. දෙවසේ කිසි දෙයක් නැති ලස්සන්ට සිටි කැමිලා කියලා. මේ සත්‍යයේ වැරැද්දට ලෝකේ කොහොමද වුනේ නැගෙන්නේ? කොහොමද ලෝකේ වැරැද්ද රකස් වෙන්නේ? පරිසරය හදාගන්නේ කොහොමද? ආසාලි මුක්තිය කොහොමද ලබා ගන්න? වැරැද්ද යන්නේ ඔන්න ඔතේ. ඕකයි ලෝකෙ හැදෙන්නේ. ඕක තමයි සූවිසි වට්ටාණේ නිරුක්තිවම දෙන සිටින අර්ථවත් තේරුම එන්නේ. ඉතින් ඊට පස්සේ මේක විග්‍රහ කරලා කාලෙන් කාලේ අවතාව විග්‍රහ කරන්න ගිහින්. ඔය හේතු වෙන හැටි මොනවා හේතු වෙනවද? කොහොමද හේතු වෙන්නේ කියන කිරේ ඔය හේතු වෙන ආකාරයේ විද්‍යාකාරයෙන් විග්‍රහ කරපු උදාහරණ උපමා නිසා මේක සාගරයක් වගේ විශාලලා තියෙනවා. ඔච්චර විස්තර කළා විවර කරන්න බැරි. මහා සාගරයක් වගේ වත්තාන්නේ කියලා කිව්වේ ඕක කරන මොල් ලෝක විග්‍රහය. හැබැයි විග්‍රහය කොච්චර කළා ඔන්නේ සාරාංශ මූල ධර්මයේ මුල් කුලෙන් තමයි විග්‍රහය ආවේ. මේ මූල ධර්ම තේරුම් ගත්තා නිකන් ඉතරක් නඩලන්දියක් නැහැ. ආලෝක පරිණාමය නිසා ජීවිතේ විද්‍යාවේ වර්තමානයේ විග්‍රහ කරලා හිතන්න ගියේ. ඔය ටික හිතාගත්තාම හොඳට නැති මෙන්න තෘෂ්ණාව නිසා ලෝකේ හටගන්න හැටි. ඔය තෘෂ්ණාව නිරෝධ කළොත් ඔය ටික නිරෝධ වෙනවා. ඔය හේතු නිරෝධන හේතුන් පරිත්‍ය හම්බුතන් වෙන හැටි ඔය කිව්වේ හේතු බංගා නිරුද්ධති හේතු බංගා අවිවර. එදාට වර්තමානයේ ඉවරද? මොනවායි ගැඹුරම ධර්මයේ සියුම දෙන විද්‍යාව. ඔය වැවැත්මෙන් අහක ලෝකයක සත්‍යයේ ජීවත් වෙන්නේ නැහැ. වැවැත්ම ගොඩනගන්නේ ඔය න්‍යාය ධර්මයේ ඕකයි. ඔය 24 න් අඩු කරන්න බෑ. ඉති කරන්නත් එකක් නැහැ. අදුත් නැති වැඩිත් නැති සර්වාකාරින් පරිපූර්ණ රාසණය හොදා තියෙනවා. වැවැත්මේ ධර්මතාවය විග්‍රහය. ඒක තමයි මේ ධර්මය. දැන් ඉතින් ආලෝකයක් තියෙනවා ඔගේ ධ්‍යාන කරනවා කියන වචනේදී වෙන්නන්නේ යම්කිසි අපේ බලාපොරොත්තුවක් වෙනවා නම් යම්කිසි දෙයක ආස්වාදයක. කාමාවචර ආස්වාදයක් හෝ රූපාවචර ආස්වාදයක් හෝ අරූපාවචර ආස්වාදයක් හෝ මනසෙන් ගොඩනගලා විඳිනවා. ඒ වින්දනයේ කිරීමට අවශ්‍ය කරන දෙයට බාධක හරියක් තියෙනවා. ඒ බාධක හරිය සියල්ල ඉවත් කරලා දවා හරිනවා කියන්නේ ඒක. දැන් කාමාවචරයේ තියෙද්දි රූපාචර ආස්වාදයේ බාධකයි. කාමාචර අදහස් දවා හරින්න ඕන. ඒකට අවශ්‍ය වෙන වැඩි පිළිවෙල දවා හරින්න ඕන. ඒක විනා ධ්‍යාන කර. මේ ගතරාවකෙන් ධ්‍යාන අංග වශයෙන් කවිතත්ත කවිචාර ප්‍රීති දුක ඒකබ්බතා මේ ආදි වශයෙන් ධ්‍යාන අංග හැටියට පත් වෙන හැටි විග්‍රහ කරලා දෙන්නලා තියෙනවා. වලින් තව හොඳක් විග්‍රහය. පිටි අදහස උත්තරයි. ඉතින් එතකොට ඒ වගේම ධ්‍යාන කියන වචනේ ගත්තාම දවා හරිනකොට සමහර ලාවට නරක දීක ආස්වාදයේ විදිහ හොඳේ දවා හරිනක් පුළුවන්. යනිත්. මේ ධ්‍යානපත්ති කියනකොට අර ධ්‍යාන වලට විතරක්ම නෙමෙයි. පංචකාමයේ විඳින්නන් ඒකේ බාධක දවා හරිනවා. දවා හරිනවනේ ඒකේ බාධක. ඒක ධ්‍යාන. මේ ධ්‍යාන කියන වචනේ කිව්වහම ඔක්කොම මේ රූපාවචර අරූපාවචර ධ්‍යාන විතරක් නෙමෙයි. ධ්‍යාන කරනවා කියන්නේ ඒක. විරුද්ධකාරක ධර්මයන් දවා හැරලා හිතන් අවශ්‍ය දේක මග සකස් කරගන්න. ඉතින් තමයි ධ්‍යානපත් වෙනකට මාර්ගපත් වෙනවා. මාර්ගයට බාධා අයින් කරගත්තාම මාර්ගය සුද්ධයි. මොන පැත්තද? ඒක තමයි සතර පැවැත්ම ගොඩනගන ප්‍රම කතාව. මේක මූල ධර්මය මොකද? ආස්වාදය. ආස්වාදය අවිද්‍යාව නිසා වැහැගන්න නිගමනයක් තියෙනවා. ආස්වාදය හොඳයි කියලා. ඒ ආස්වාදය ලබා ගැනීම සඳහා හය ආකාරයක් තියෙනවා. ඒකනේ ඒක නරක පැත්තට දුස්තරිය පැත්තෙන් ආස්වාද ලබන්න ලෝභ දේශ මොහ සංගේ තියෙනවා. දුස්තරිය පැත්තෙන් ලබන ආස්වාදයකට නම් අලෝභ අධි සමෝහ සංගේ තියෙනවා. ඔන්නෙකින් හේතු හය ඉතිම නතර කරලා හිතන් ලෝභ දේශ මොහයි අලෝභ අධි සමෝහයෙන් දෙකෙන් පුඤ්ඤාදී සංකාරයි අපුඤ්ඤාදී සංකාරයි දෙකම ගෙවා හැදියා. අවිද්‍යාව දුරු කරගුණා. 24 මුල කැපුණාට පස්සේ විද්‍යාකරපත් වෙන ඉදහස් එක හේතු හේතු නිරෝධ කරලා හේතු බංගා නිරුද්ධ දෙකින් දෙකක් වුණා අපි අතුනවා. ආස්වාදයේ මුල් කරගෙන ගොඩනැගෙන ආකාරයයි වෙන්නේ.
ඒ නිසාම යලි යලි ගොඩනගෙන ආකාරය. යලි යලි භුක්ති විඳින ආකාරය. ඔය විදිහ තමයි පෙන්වන්නේ. පဋාණප්පතරණේ විග්‍රහයෙන් සූසි පဋාණේ දෙන්නේ ඔය විදිහ. හත්යෙන් ආපු න්‍යාය තමයි පဋාණ. අලෝභ අදීන අමෝහයේද පත් වෙනකොට ඒක නිරුද්ධතාවයක් නැද්ද? දැන් අපි හිතමු එහෙම දෙයක්. එක්කෙනෙකුට හිතෙනවා දානයක් දෙන්න. ලෝභයෙන් දන් දෙන්න බැහැ. එතකොට නිර්ලෝභී වෙන්න අලෝභයෙන් දන් දෙන්න ඕනේ. නමුත් අපේ අයිතිවාසිකම් කරන්නේ අපි තවත් ඒවාට බැහැලා ඉන්න රාමුවත් තුළදී. එක්කෙනෙක් දන් දෙන්න නැග විකාර කතා කරනවා අපි කියන සල්ලි ඇති කරන්නයි. කටියදී වැඩ විකාර පටන්නේ වැඩ දැද්ද කරන්නේ. ධායෙන් දෙන්න කියලා මේ ළමයි කන්ද ටිකක් නැහැ. මේ පොක්කක් ටිකක් දන් දෙන්නේ නැහැ. ඒකත් එහෙම. ඉක්කොල යන්න බෑ කියලා උන් කෑගෙන ඇඳුමක් නැහැ. මේ නිසා දන් දෙන්න හැටි ඔක්කොම තියෙනවා. මොකද දෙන්නේ? දැන් අපි බලාපොරොත්තු වෙන අලෝභයට වාදික අකාවේ නැහැ. අලෝභය ඇති කින් නැද්ද ගැටීමක හේතුව කරලා බලපන්නේ. ඒ අලෝභය අලෝභයේ ගැටීමද කියන්නේ අලෝභයට ගැටීමක උපනිති වේවි. නිස්සනේ නෑ ඒක. අලෝභයේ ගැටීමට නෙවෙයි තියෙන්නේ. නමුත් ඒකට විරුද්ධ වෙන උපනිති වේවි. ආසන්නයේ ඉඳලා ඉතින් ඒකට බාධා පවුනොත්. බලාපොරොත්තු දෙන්නව නම් ඒකට බාධා පවුනොත් නෑ දෙනකොට මොකද වෙන්නේ? මානසික විරුද්ධතාවයක් ඉන්නේ. ඊළිය අලෝභ ආදේශ අමෝහයන්ට සම්බන්ධ වෙනවා. අලෝභයේ ආදේශයට සම්බන්ධයි. භාවනාවත් ඒක අලෝභයේ ආදේශයට සම්බන්ධයි. හිත පොය පිළිගන්න යන්නේ. ඕ මගුල ගැන දැන කියලා හැත්තිනා. වැඩේ කර 1000 මාර්ගයෙන් මාසෙක උදත් නින්න දීගන්න යන්නේ. මම දෙදක් ඔක්කොම වැඩ තියෙනවා. මේ කාල කන්න මිනිස්සු ආයේ මට දෙයක් නැහැ. අදෝලා කියලා කතා කරනවා වාර්යාව මතද? උන්ටම ඉත දුස්ති වෙන්නේ තමන් යහපත කරගන්නයි කියන්නේ. මදානිද නිකන් දුසියට හේතු වෙන්නේ ඊළඟ මේ පැවැත්ම තුළ දෙන හොඳ ඒවා කරන්න ගියහම නරක හැදින් කරදර නරක ඒවා කරන්න ගියහම මේ පැත්තෙනුත් කරදරයි හොඳ පැත්තෙන් බාධකයි ඒකේ උරුම කරදර එකක් එනවා අනික යහපත් ආගෙන් බාධක එනවා ඒක කරන සතුරු වැඩෝ මේ දෙපැත්තෙම ගැටීමට හේතු වෙනවා ඇලීමටයි ගැටීමටයි හේතු වෙන බුලාවට හේතු වෙන නිසා හිත වෙන අභානයක් කියලා දැනගත්තාම මට සීල් ගන්න ඕනේ නැහැ නොගන්න ඕනේ. මට භාවනා කරන්න ඕනේ නැහැ නොකරන්න ඕනේ. මේ දෙකේ තියෙන කමක් නෙවෙයි. මොකද හේතුවක්. අතේ රෝගෙ ඉඳගල ගහම කෝපයක්. මේකට කවුරුන් නම් කියන්නේ? කියන්නේ ඒක දාතේ නැහැ. ඒක වාන්වත් අපි කියලා දෙන්නේ වැඩ කරන කිල් ගත්තත් වැඩ නැද්ද? එයාලම හැදුවා. ඉතින් ඒක හැදුවා. ඒ වන්න. අනේ වන් කිල් ගන්න ඕන කියලා කිව්වොත් එයාලම හැදුවා. අර කිල් කරන්න ඕන කිව්වොත් එයාලම වන් කියන බාදක. පොරක් ගන්න නේද? එයාලදී. ඒ අපි යනවා. දැන් දෙකේ නිදහසේ දෙන්නේ ශුන්‍ය භාව බහිණ අසදී. මේ භාව දෙකේම අදාළ පහකලා. ලෝකේ හොඳවා කරන්න තියෙන ආසාවත් ඉවරයි නරකේ වා කරන්න තියෙන බලාපොරොත්තුවත් ඉවරයි හොඳවා කරන්න ගියත් හම් වෙන්නේ දුක් කරද නරකේ වා කරන්න ගියත් හම් වෙන්නේ දුක් කරද එහෙනම් හොඳයි නරකයි දෙකෙන් හැදිලා තියෙන ලෝකෙම දුක් කරද මට මේ දුක් කරන නයි ලෝකේ නිදහස් වෙලා නැන්දා මට ඔකේ තව ඇඟිල්ල ගහ හොඳවා කරගෙන ඉන්න මට ඕනේ අනිකයටත් හම් කියන්නේ හොඳයි නරකයි කියෝ යන්නේ දුක් කරදර වල ඔය දෙකම තියෙන දුක් කරදරේ ලෝකෙම නිදහස් වෙන කරද ඉදරෙන් දෙකේ නිදා. කොහොමයි බිදු දහ. අනික ලෞකික දහ. එදෙක වෙන තෝරගන්න. ලැබෙන ඇදිට හදේ දෙකනවා නිසා. ආයතනය මම මේක කරන්න ඕනේ කියන එක නේ. ආර්ය ප්‍රත්‍යයේ වක්තිලා උඩට යන්න යන්න ඔය අදහස ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා අරිහත් වෙලා ගත් වෙනකොට මට අහවල් එක කරන්න ඕනේ කියලා මට කරන්න දෙයක් නෑ. මොකක් කරන්නේ? හරි බහිනේ නෑ. ලෝකෙට යහපතින් දයානුකම්පාවෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබුණොත් ඉන්න කටයුතු කරනවා. ඒ ඊළඟට බාධකයක් ඇතිවෙලා ඒත් යන කොහොමද? අනිතර අත්හැරී ගියා, වැරදි ගියා, මිදි ගියා කියන ලෝකෙට අත්හැරී ගියා. දුගතියත් අත්හැරී ගියා, දුගතියත් අත්හැරී ගියා. ඒ දෙකේ. ඊළඟ ලෝකෙ අල්ලගන්න කොතර කොට. තුන් බයෙම නිදහස් වෙනවා බව නිරෝධය. මොන බවක්ද
රහතන් වහන්සේගේ මෙබඳු බවක් ඇති කෙනෙක් කියලා කියන්නේ? විදිහක් නෑ, එහෙම බවක් නෑ රහතන් වහන්සේ. බව නිරෝධ. අනිකාර බවදී. යම් බවක ඇති නිසා ඊයට බවට විරුද්ධ දේවල් එන්නේ නැහැ. බව නිරෝධ කරගත්තාම තමයි නිදහස. රාග දේශ මොහ ඒ වගේම එක පැත්ත. ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ. රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ. ඒ කරදැන්න. අලෝභ අදේශ මොහ කියන එක රාග වලට වැටෙනවා. කාම රාග එක රූප රාග එක අරූප රාග. කාම ලෝකේ කාම ආස්වාදයේ සුගතියක බලාපොරොත්තු වෙනා නම් අලෝභයෙන් ඒක ලැබෙනවා. ඒක කාම රාගය. ඥානලාභීලට සුගතියෙන් බබලෝ බලාපොරොත්තු වෙනා නම් ඒක රූප රාගය. ඒ වගේම අරූප ලෝක බලාපොරොත්තු වෙන භාවනා නම් අරූප සමාධිය වඩනවා නම් ඒක අරූප රාගය. රාගක්ෂය කරගාම හේතු දෙමුයි බා. ද්වේෂ මොහ දෙකම හතර පහකට එන පැත්තට තියෙන හරියට නේද? ද්වේෂක්ෂය මොහක්ෂය කරනවා ඒ පැත්තත් ඉවරයි. රාගක්ෂය නිබ්බානං ද්වේෂක්ෂය නිබ්බානං මොහක්ෂය නිබ්බානං කියේ. දෝවිදි ප්‍රත්‍යේ දෙන්න පුහරේ තියෙන ලෝකෙම හේතු. ඒක දැනගවත් නෑ මූල ධර්මයේ තියෙනවා. පුරේ ජාත කියලා කියන්නේ මුලින් ජාත වෙනවා කියන්නේ උපදිනවා හට ගන්නවා. පුරේ ජාත කියලා මුලින් හට ගන්නවා. පත්‍යේ ජාත කියලා කියනවා මදුව හට ගන්නවා. දැන් මේ ආස්වාදයේ බලාපොරොත්තු වල මුලින් හට ගන්න ඒවත් ප්‍රත්‍ය වෙනවා, පස්සේ හට ගන්න ඒවත් ප්‍රත්‍ය වෙනවා. දැන් ආස්වාදයේ බලාපොරොත්තු. දැන් අපි වැඩ කරන බලද්දී විශ්වාසයක් ඇති නම් මේ විදිහට වැඩ කරගෙන ගියොත් මට මේ જાතියේ දෙයක් මේ හේතුවෙන් හම්බ වෙනවා කියන. ඒ හම්බ වෙන දේ ගැන බලාපොරොත්තු තියාගෙන. ඔහුගේ ආස්වාදය හා සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් මගුල් ගෙදර හෙටයි. අන්ත කාලේ හිරම ආස්වාදින බලාපොරොත්තු නිසා හෙට තියෙන මගුල් ගෙදර අද ඇල ඇති වෙන්නේ නැහැ. අර වල. පස්සේ ඒක අතරේ. පස්සේ හැම එක දැඟිලා පස්සේ නැහැ. ඉතින් අපේ ඇලිම හිටිය දේනවා නෞතේ හැදියක් නැහැ. විතකරණේ කොහොම දැන් ටික පස්සේ කරන එකක් ඉන්නවනම් ඒක සීල් කරගලා පස්සේ තව අනාගතයේදී වෙන එක සීල් කරලා දැන් අපි ආස්වාද වෙන්නේ නැහැ. ආස්වාදෙට කය සකස් වෙන්නේ නැද්ද? කල්පිය. සකස් වෙන්නේ. මේ වාචේ જાති දැන් පස්සේ වෙන්න දාස්වාදේ. දුරේ જાතියත් පස්සේ වෙනවානේ. මුලින් හටගත්තේ ආධාර කරන උපකරණ කරන ඒකේ වැඩේ පටන් ගන්නවා. මේ මුලේවත් පස්සේ වෙනවා. එන්නේ සුරේ જાතේ වාචේ જાත ප්‍රත්‍ය කියන එක ආචාර්ය වාද තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ආචාර්ය වාද වලින් මේ විවිධාකාර ආචාර මතභේද තියෙන එක. වාචේ જાත ප්‍රත්‍ය කියන්නේ. ඉබදිච්ච නැති එක කොහොමද දැන් ආස්වාද දෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. මේ පැහැදිලිව වෙන්න තියෙන එක මොකක්ද අපිට? රස කරන්නේ. ඒක රස කරන කිසිම දෙයක් නෑ. ආත්‍ය අවිගත. නත්‍ය විගත. ওই දෙකම එකයි කියන්නේ සමත් වටලවා ගන්න. දැකින්න කියන්නේ දම කත්ේ නම් ඒක අවිගතයි. ඒකල දැන් ඔය ආචාර්ය වදන් ගන්න ඉන්නේ. නත්ති නම් විගතයි. ඊළඟෙම ගන්න. ඔය අත්ති නත්ති විගත අවිගත අවිගත විගතව තෝරා ගන්න බැහැ. ඒ මිනිස්සේ ඉන්නවා. අත්ති. බලක් උසල කෙනා විරෝධීය විදිහට. ළමයාට බැහැ. ළමයටව අත්ති අත්ති වල ඉන්න අවිගත කියන්නේ අවිගත සත්‍යෙ කියන්නේ එතන එතන ඒත ගැළපෙන සත්‍යෙ ළමයා නෑ එතන ගත වුණා නම් ඒක දලවසන බලන් තරුණියක් වෙන්න ඕන ඉතින් තාවි නැති කෙනා තමයි අවිගතයි අත්ති කියන්නේ ඒ විගත කියන්නේ මෙහෙ කියන්නේ අත්ති අර ගලවසන මිනර වාසය කිහිප කාලේ ගත වෙලා කොහොමද ඉන්නේ ගලවසන කර්ම කාලේ කරන්න පුළුවන් එක බහල් කාලේ බෑ. අති කියන්නේ. මොකද අති ඇති හැම එකක්ම අවිගත හැටියටයි ආචාරවාද වෙන්නේ. නත්ති අවිගත නත්ති විගත කියන එකව තෝරාගෙන ඉන්නේ. සමහර අය පොත්ලියා තියෙනවා. අති ප්‍රත්‍යය නත්ති ප්‍රත්‍යය ඔක්කොම ඇති. ඒ දෙක දෙක ඇති විගත. ඉතින් අනිත් 22 මොකක් හරි වෙනවා. සමහර අය කියනවා. ඇත නැත කියන දෙකේ ඔක්කොම කියනවා. මේ ප්‍රත්‍ය වෙනවා කියන එකව තෝරාගෙන ඉන්නේ. මොකද මුගේත් ලබත් වෙන එක දැකලා නැහැ. ආස්වාද වින්දනයයි ලෝක සත්‍යයගේ පළවෙනි බලාපොරොත්තු. ඔන්න ඒ නිසායි මේ ලෝක ප්‍රයත්න යන්නේ. ඒ ප්‍රයත්නට හැදෙන කොහොම වැඩි පිළ සකස් වෙලා තියෙන හේතු පරම්පරාව හැදින්නේ. ඉන්නේ ආස්වාදයේ මූලික ක්‍රේත පරමාර්ථ කරගෙන ලෝක සත්‍යය. එතන ප්‍රධාන කරගෙන.
මේ ඒක ප්‍රධාන කරගෙන හදන හේතු මාලාවයි මේ ලස්සනට දෙලා තියෙන ඉතිහාසය කරන්නේ. ඔන්නේ තුලයි ආස්වාදයේ පස්සේ යන්න වැඩ හදාගෙන තියෙන්නේ. මහ ලොකු දෙයක් නෙවෙයි. මේ විග්‍රහ කරන්න ගිහලා එකන් ඉතින් මේක විශාල වශයෙන් පක්ලෝලා තියෙනවා. ඔක්කොම තියෙනවා. මොන අදවත්. තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි මේ පද නිරුක්ති වලට මේ භාෂා නිරුක්ති යනට පස්සේ හරි අමාරුයි තෝරගන්න. ඉතින් ඒ වචන ඉගෙන ගන්නත් වෙනව අවුරුදු ගන්න. ඒක මොකද්ද කියන්නේ කියන්නේ? ඒක නේද? දැන් ආරම්මන පත්‍යය කියන එකට මනසට ආපු දේ රමණය කරනවා කියනකොට දැන් මනසට එන්නේ කොහොමද කියලා බලා ගන්න ඕනේ. මනසට ආපු දේ. දැන් මේ මනවදන් රූප ආස්වාදයක් ඕන. රමණය කරන්න. මනවදන් රූප ආස්වාදයේ ගන්න නම් ලක්ෂණ රූපයක් බාහිරින් ඇහැට සම්බන්ධ වෙන්න ඕනේ. ඕකින ආරමුණු වෙනවා කියලා. ආරම්මන වුණා. ආස්වාදයේ මුල් කරගෙන ආපු රූප ආරම් රූපයක ආපු දේ මනේ සමණය කරනවා. ආරම්ම සද්දයක් වේවා. සද්ද ආස්වාදයේ බලාපොරොත්තු වෙනවා. සමණය කරන් තියෙන ආස්වාදයේ ගන්න. උමා කරගත යුතුද? සද්දේ ගත යුතුද? මිහිරි සද්දේ ගත යුතුද? ආපු ධාතු ශබ්ද ධාතු අන්ට එනකොට ඒක ආපු දේ සමණය කරන මනින් සමණය කරන්න පටන් ගන්නවා. අර ආස්වාදේ ලබනවා. ආරම්මන කරන හැටි. එතකොට අධිපති ඇදයට පදි කර ගන්නවා කියන්නේ පදිත කර ගන්නවා. දැන් ඉනේන රූපේ ඇහෙන් ඉනේන එක මනින් අරගෙන අර මනවලන්නා රූපාකාරයේ නිර්මාණය කර ගන්න. පදිත කර ගන්න වැඩ පිළිගත් වෙනවා. ඔව් මාත්‍රාය මාත්‍රාවලම් පදිත කරගෙන තමයි කම්මනේ කරන්නේ. එතකොට අධිපති කර ගන්න. ඒ අධිපති කරගත් එකේ තමයි ආස්වාද වෙන්නේ. එහෙට අන් අන්තරය කියන අපි කිව්වේ. අන්න ඉතින්ලා මේ දේවල් කරනකොට අවශ්‍යගෙන මූලික ශක්ති විශේෂයක් ඇතුළත් වෙන්න ඕනේ. ඒක තමයි අපි ගොඩනැගිය ආස්වාද බලාපොරොත්තු වෙන මතු. මතු ආස්වාදයෙන් ඉඳලා කියන මානසිකත්වයේ ගොඩනැගිය. මතු ඒක අවශ්‍යදී ගොඩනගලා නම් සමාවිතන ලං කරලා දෙන ශක්තිය. අනේ ශක්තිය තමයි කිව්වේ අන්තරේ කියන. ඒ ශක්තිය ගොඩනගන දෙපැත්තක් ගොඩනගලා දෙන විපාක වශයෙන්. තම අන්තරය හදලා දුන්නා. ඒ අනන්තරය සමනන්තරය එකත් වෙලා තමයි ආස්වාදයේ සම්බන්ධ වෙන සමනන්තරය ගොඩනගෙන අනන්තරයත් ඉතින්. මේ අනන්තරය සමනන්තරය එකට යනවා කිව්වේ ඒකයි. ඒ සාජාත. මේ සහායක ජාත විදිහ. දැන් අපිට මොකක් ලස්සන රූපෙත් තියෙන. බලන්න හැක් තියෙන. ආලෝකේ නැහැ. දැන් සහායක ජාතකයක් වෙන්න ආලෝකේ නැති මේ සහායක තියෙනවා. ඒවත් බාහිර දේවල් තියෙනවා. ඒතරයි අරට වෙන්නේ. මහ ජාතකයේ අවස්ථාව. ඒක ඊට පස්සේ අන්න ඕනේ වගේ. ඒ රූපේ දිහා බලනකොට ඒ ආස්වාදය ගන්නවා. ඒකට හිත යොමු කරනවා. ඒකට අවශ්‍ය කරන්නා වූ ඒකේ සම්බන්ධතාවය. ඒ රූපේ ඒක වින්දනේ ඒ සංඥාව දරගන්නවා. ඒතර ඒ ඔක්කොම ඒකට එකතු කරගන්නවා. සංකාර විඥාන ඔක්කොම අරගෙන අඤ්ඤමඤ්ඤ පත්‍යයේ පත්‍ය කර ගන්නවා. ඉතින් ඒකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ කර ගන්නවා. සම්බන්ධ කර නොගත්තොත් එහෙම ගන්න විදිහක් නෑ. විඳිනේ ගන්න විදිහක් නෑ සංඥාව ගත්තේ නැහැ. සංඥාව ආවෙ නම් විඳින විදිය පුතිය. විඳිනේට යන්න බලාපොරොත්තු වෙන නම් සංඥාව පිළිගන්නේ නැහැ. ඒකෝ ඉතින් ඒකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. අඤ්ඤමඤ්ඤ කිව්වෙත් ඒක. නැගින විදිහක් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නැත්. මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගත්තට පස්සේ තමයි නිස්සරේ කරන්නේ. නිස්සරේ කියන්නේ ඇතුළ. ආස්වාද ඇතුළට ගහිනවා. අව තවත් ගන්නවා යලි යලි ගන්නවා අරගෙන අත්තරේ ඉස්සරේ දානවා ඒ ආධාරකේ ගන්නවා උපනිෂ්‍රේ ඒක තේරෙනවා උපනිෂ්‍රේ කියන්නේ ඒකට ආධාරය නැති මේ පුරේ ජාත ප්‍රත්‍ය මේ මුලින් හට ගන්න ඒවා ඒකට ආධාර වෙනවා පත්‍යේ ජාත පත්‍යා ජාත පසුව හට ගන්න බලාපොරොත්තුවක් ඒකට හේතුකාරක වෙනවා ආසේවන යලි යලි ගොඩනගලා බලවත් කරලා ඉතින් හුරු පුරුදු කරලා ඒ සේවනේ බලවත් කරගන්නවා ආසේවනක යලි යලි ඒ සේවනය කරා එනවා. එන්නේ එන්නේ යලි යලි වර්ධනය වෙනවා. ආසේ. දැන් වාහනය පදවන්න පුරුදු වුණාම අද විට පුරුද්ද හෙට එකතු වෙනවා. ආසේ වෙනවා. ඒවත් යමක් නොවුණා හුරු කුරු වෙනවා කියන්නේ. ආසේ වෙනවා. මේ කම්මපත්. මේ කරන කර්මය තුලින් කර්ම බල වේගයක් ඇති වෙනවා. ඒ විදිහ කළා ගත්තහම යලි යලි මතු කරනවා ගන්නවා. ඒක විපාකපත්. ඒක විපාකපත් වෙනවා. කර්ම විපාකයේ වශයෙන් ආයතන ගැන දිනාසියාදී හදලා දින ආයතන කරලා දෙනවා
ආහාර වශයෙන් ඒවා පෝෂණය කරගෙන ගන්න ඕනේ. ආහාර වශයෙන් ඒක වර්ධනය කරගන්න. සතර ආකාරයේ ආහාර කර්ම අතෙන් ඔක්කොම තියෙනවානේ. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර ඔක්කොම ආහාරපත්. ඔක්කොම ඒවා ලැබෙන ඉන්ද්‍රිය. ඉන්ද්‍රියපත්. ඒ ධානයපත්ේ තුලින් වාදකහ කරලා අවශ්‍ය මාර්ගයේ වාදගෙන මේ පැත්තට යොමු කරලා ඒක සකස් කරගන්න. ධ්‍යාන කරනවා කියලා කියන්නේ තමන් බලාපොරොත්තු වෙන්නේ ධ්‍යානයේ කියනකොට. දැන් ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන ආදී වශයෙන් කියන ධ්‍යාන කියන්නේ සමාධිය වලට කියන එක පැත්තක්. ඒ ධ්‍යාන පැත්ත. ධ්‍යාන කිරීම කියන වචනේ කියන්නේ දවාහය දමන විරුද්ධ දෙයක්. ඉතින් අපි නිතර භාවිතාට ගන්න මේ අපිට අවශ්‍ය ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන ආදී වශයෙන් කියන්නේ විමුක්තිය සඳහා හෝ චිත්ත සාන්තිය සඳහා හෝ රූපාවචර ආස්වාදය සඳහා. ඒක අපි නැඹුරු කරගන්න යන ද්විතීයික ධ්‍යාන කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් විද්‍යා ධ්‍යානකරනකොට දවා හරින්නේ මේ කෙලෙස් කියනවා. කොයි පැත්තෙන් ගියහරි ඒක විද්‍යුත් ධර්මයේ දවා හරිනවා. දෙවොත් ඒ කාරණේ මාගේ පැහැදෙනවා. ධ්‍යාන වාස්තේ මග්ගපත් වේදේ. ඒ දුක සමාන කෝලා. විරුද්ධ කාරක දහන්නේ දුසුම් වලම යවන්නේ. සුවයි කියලා ගත්තේවා. ඒකෙන් ගුණගා ගත්තේ. ඒකෙන් හැදෙන්නේ පංචකාම ආස්වාදිරිය ගැලපෙන පරිසරයක්. මේ වන්දනාවේ තව ඉන්නකොට රාගදාහ ආදී එනවා මිස. ඒකෙ මිදීමක් නෑ. ඒ සුවයි සුවයි කියලා ගන්නක සූම් කර ගන්නක සුසුම්. ඒක කරා විදිහට සම්මත ප්‍රයෝගයක්. ආයේ තිබෙන්නා වූ දවාහරණ කොටස දවාහරිනවා. මුදුද කොටස දවාහරින. අපි බලාපොරොත්තු තියෙන්නේ හිත පාරිශුද්ධිය. කාය පාරිශුද්ධියත් ඒකට ආධාර වෙනවා. උපනිසරේ. ඉතින් ඒක සිද්ධ කර ගැනීමකට ගන්න වැඩපිළිවෙළක් තමයි සුගම් හැදෙන්නේ. ඒ සහජාත කියන වචනේ ගත්තාම දැන් පොත්වල විග්‍රහ කරනවා සහජාත වෙන හැටි. ඒක එක්වම හැසිරෙන එක්වම ජාතක වෙන එකක්ම සිද්ධ වෙනවා. චිත්ත චෛතසික කියන සහජාතයි කියනවා. චිත්තේට චෛතසික සහජාතයි. එතකොට රූපස්කන්ධේ නම් වේදනායිස්කන්ධේ සංඥායිස්කන්ධේ සංකාරයිස්කන්ධේ විඤ්ඤායිස්කන්ධේ කියන එකට සහජාතයි. සහජාත කියන එකේ නියමකේ සහායයට ජාත වුණා. මොන සහායද? මූල ධර්මයක් තියෙනවා ආස්වාදයේ බලාපොරොත්තු. අන්නේ ආස්වාද බලාපොරොත්තු මුල් කරන්නේ ඒ සඳහා අවශ්‍ය වෙන වැඩි පිළිවෙලට. යමක් ගොඩ නගනවාද? ඒකේ සහායක ජාත වෙන්න නම් ඒ හා සමග තිබිය යුතුයි. නැති එක සහායද ගන්න වෙන්නේ. ඔය මට පොඩ්ඩක් උදව් කරපන් කියලා කෙනෙකුට කිව්වේ. උදව් කරන්න කෙනෙක් නැත්නම් කාට කියන්නද? එහෙනම් එතන ඉන්නේ බෑ. ආජාතනම් මේ දෙය තියෙනවා. සහායයට ජාත වෙනවා හැව සහායයට උපදිනවා කියන එකයි සහජාත කියන්නේ. දැන් සප්ත සහජාත වස්තු කියන්නේ. සහායයට උපංගය. ලෝතරා බුද්ධත්වයට පත් වීමේ කාර්යය සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ඇද්ද? ඒ සඳහා සහයෝගයට සම්බන්ධ කාරණා හතකට සප්ත සහජාත වස්තු කියනවා. සහායයට දැන් කියනවා කියන්නේ ඒක. එහෙනම් ඒකේ ස්වභාවයක තීක්ෂණව සියුම් මාර්ගයේ විග්‍රහ කරලා තමයි කියන්නේ එකකින් එක සහජාත සාවේතන. එක ස්කන්ධයක් ස්කන්ධ තුනකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. විත්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඉතින් ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. මේ ක්‍රම ඔය කිව්ව හතාව තමයි ක්‍රම ටික තෝරාගත්තා. සකස් වෙන ආකාරය බලාගත්තා. මේ විඩාකාරක තේමික තමයි කිව්වේ. අවිජ්ජා පත්‍ය සංඛාරා වෙන හැටි බලගහම කිසිම ප්‍රත්‍ය ඔක්කොම අහු වෙනවා. දොන් දැන ගන්න ලා ඔහොම සම්බන්ධතාවය ඇති වෙනවා. සංකාර වෙන්න වෙන්නේ නැහැ. යා අවිද්‍යාව උපනිසා සංකාරා. එහෙම වෙන්න විදිහක් තියෙනවා. අවිද්‍යාව උපනිසිර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයලා සංකාර වෙනවා කියනවා. සංකාර උපනිසා විඥාන. විඥාන උපනිසා නාම රූප. ඔය උපනිසිර ප්‍රත්‍ය සම්බන්ධ කරලා බලන්න. උපනිසිර වෙනවා කියනවා. මේක වෙන්න දැන් තියෙනවා සූත්‍ර පිටකේ. විද්‍යාකාරයෙන් සම්බන්ධ වෙනවා. සත්‍ය ප්‍රත්‍ය උප්පන්න පත්‍ය නීත. දැන් ඒක තමයි දැන් විග්‍රහය දෙන්නේ. සත්‍ය වෙන එකක් තියෙනවා පත්‍ය වෙනවා කියන්නේ මුලින් යමක් හට ගැනීමද. අවසින මූල ධාතුව. ඒක සත්‍ය. ඒ පත්‍යෙන් යමක් උපදුනා නම් ඒක සත්‍ය උප්පන්න. ඒ පත්‍යෙන් උපදින දේ නොවන. ඒ ඉපදීමේ හේතුකාරක වන්නා වූ උදව් දෙන්නේ තව එකක් නැංගෝ ඒ විතක්කලයක් නැහැ සත්‍ය නීත. සත්‍ය ප්‍රත්‍යෝත්පන්න සත්‍ය නීතිය පොලක් තුන පීවාසිය කියලා අපි දෙනවා. ඒක වගේ එකින් එක විග්‍රහ යන්නේ. මේ මේකේ දහම් සත්‍ය වෙන්නේ. එහෙනම් එකින් එක විග්‍රහ හදි එන්නේ විග්‍රහ විශාලයි. චිත්ත චෛතසිකයන්ගෙන් එතකොට චිත්තේට සම්බන්ධ වෙන දහම් තියෙනවා. සත්‍ය වෙන දහම්. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ඒවා තියෙනවා. එතකොට සත්‍ය නීක වෙන්නේ ඒකට සම්බන්ධ වෙච්ච
සත්‍ය කියන උපන් නැති ගහන. ඒ ආදි වශයෙන් විග්‍රහ වෙනවා. විග්‍රහ කියනවා හි විග්‍රහ. ඕකට කියනවා ඒ ත්‍රි රාශිය කියලා. රූපී සත්‍ය ත්‍රි රාශිය කියලා කිව්වා කියන්නේ එන්න ගැඹුරු. ඒ ත්‍රි රාශිය කියන එක ගැන තමයි ඒක විග්‍රහ කරනවා කියන ගන්නේ. මොකද ඒක ඒ කියන කරේ තියෙන දැන්පත් උගන්වන ක්‍රම හතරක්. ඒ ක්‍රම හතරක් තියෙන ඔය පදනි රූපයෙන් ගන්න ඔරිජිනල් ලේසින් අර්ථය ගන්න බෑ. ඒක හරි ගැඹුරු. මොකද ඔය ටිකම තමයි විග්‍රහ වෙලා තියෙන්නේ ඒක. ඊගත් ගති කියනකොට ගති කියන එකත් ඔබේ තියෙනවා. ඊගත අවිගත. ගත විලා කියන වචනේ තියෙනවා. ගතියක් යම් තැනක නැත්නම් සත්‍ය වෙන්නේ මොකද්ද? ගති නිරෝධන. ගති නිරෝධන એટલે ඉවරයි. සත්‍යයක් වෙන්නේ බෑනේ. ගතිය වෙන්නේ එකක් නම් විගත කියන්නේ ගති වෙන්නේ නම් සත්‍ය වෙන්නේ බෑ. සත්‍යේලා සත්‍ය උත්පන්නයක් කරන්න බෑ. ඒවි කියන්නේ මොකද? තව එකක් ගොන්න ගන්න. නිර්වාණ ප්‍රඥප්ති කියන දෙකේ ස්වභාවයත් එහෙම නෙදිනවා. නිර්වාණේ තවත් ප්‍රඥප්තියක් තව දෙයක් ගොන්න ගන්න. ඒක ඵලයක් නෑ ඒක. ඒවා හේතු පමණයි. ඉන්න ප්‍රත්‍ය පමණයි ප්‍රත්‍ය උත්පන්න නෑ ඒක. නිවනින් ප්‍රත්‍ය උත්පන්න තියනවා නිවන් දැක්කිටාගෙන සායිසරයක් උපදීවක් නෙදේ. එන්නේ නිවන් දැකලා ලෝකේ සහ ලෝකයේ හේතු ඔය දෙක දැක්කහම ඒක දැක්කට පස්සේ ලෝක නිරෝධයේ මුලින්ම හේතුපත්යෙන් අයි කරගන්න. ඉතින් මේ තියෙන සත්‍යවපාදී මේ නිරෝධේ ඒක අනිත්‍යයි. මේ හේතුන් බලිට හම්බවත මේ හම්බවත වෙන හැටි. හේතු බංගා නිරුද්ධ. හේතු බංගුණා ඉවරයි. හයෙන් ඔතපෙර තමයි හේතු. හයෙන් ඔතපෙර ඉවර කරන්න ඉතරයි තියෙන්නේ. ලෝභයෙන් දේශයෙන් මොහයෙන් හරි අලෝභයෙන් ආදේශයෙන් ආවෙන් හරි භෝග ප්‍රාත්ම ආස්වාදයේ වැදෙනවා. ඒ පහ කරුණා අනික කොම වේලා හේතු බංගානි යුද්ධ ඔබ දැනගෙන ඉද්දත් එක හැටත් එක ගන්නේ කලබලම් කරගන්න එන්නේ සංඥා විතරයි ඔබේ විතර ගන්න මේවා ගන්න දෙයක් නෙමෙයි නෑ විග්‍රහ කරලා තියෙන කී යම් කිසි න්‍යාය ධර්මයක් බුදුරයන් වහන්සේගේ අසීමිත ඥානයේ කිසි චිත්ත ප්‍රහාදයක් ඇති වෙන්නේ ඇති වෙලා උන්වහන්සේ කියන දේවල් වලට විශ්වාසයේ සත්‍යතාවය උන්වහන්සේගේ තීක්ෂණ ඥානයෙන් දෙන්නකො යමක ඇත්ත මේවා දැනගැනීමට මේක උපආධාර දුන්නා මේ තෝර එහෙම නිකන් නේද මේක නිවන් දකීමේ මොනවද දැනගෙන ඉන්න අවශ්‍යතාවයක් නේ හේතු වහ කරනකොටම අනිකත් ඉවරයි ඊදාකාර ආස්වාද මට්ටම් වල සත්‍යයයි ඉන්නේ එක්ක කාමාවචර එක්ක රූපාවචර එක්ක අරූපාවචර ඔය දිනේ මාස ආදී වලසන කාමභාව රූපරාග අරූපරාග ඔව් තුනම ඉවරයි ඒකට කියන මානව උද්දච්ච අවිද්‍යාවෙන් තියෙන අවිද්‍යාවෙන් තමයි සම්පූර්ණ ඉවර වෙන්නේ. ඒක සම්පූර්ණ ඉවරයක් නෑ. ඒක අතීත අනාගත පත්තු උපන්න කියන්නේ පත්‍යෙන් උපන් එකද? ඔව්. යම් පත්‍යයකින් උපරිණා වූ දේ ආශ්‍රය කරන අවස්ථාව පත්‍ය උපන්නාස. ඒකේ දැන් කියන්නේ මොකක්ද? දැන් මේ දැන් පත්‍ය උපන්න කියන්නේ සම්මතයක් ගන්න ඉගිලි. දැන් ක්ෂණ බංගුරත්වයෙන් පෙනෙන තත්ත්වය වෙනයි. ඔතන පෙනෙන්නේ ලෝක සම්මත ව්‍යවහාරය. ව්‍යවහාර මාත්‍රේ මේ වර්තමානයේ එකක්. චිත්තක්ෂණ මාධ්‍යයෙන් අරගෙන බැලුවොත් එහෙම එතන තියෙන්නේ අතීත අනාගත වර්තමාන කියන කාලාත්මක සම්පිණ්ඩනය. ලෝක සම්මතයේ වර්තමානය කියන එක. ලෝක සම්මතයේ වර්තමානය එකක්. ඒ අභිධර්මයේ පෙන්වන්නා වූ ගැඹුරතම පෙන්වන වර්තමානයේ චිත්තක්ෂණයක උපාද අවස්ථා වර්තමානයි හේති අවස්ථා යනකොට ඒක බංගයි. ඒක අතීතයි. උපාද අවස්ථා වර්තමාන. හේති අවස්ථා වර්තමාන. බංග අවස්ථා වර්තමානයි. ඒ කියන්නේ ඒක ක්‍රමයක්. ඒක ලෝකේ සම්මතයේ විග්‍රහ කරන වර්තමානෙ නෙමෙයි. පරමාර්ථ වශයෙන් පෙන්වන්නේ. මොකද වර්තමානය පිළිගන්නේ එනක් නෑ. බුදුන්ගේ පරිද්දාධිකාවෙන් නින්දා පහස එනකොට බුදුරජාණන් වහන්සේ 500ක් විසුණු වහන්සේලාටයි ඒකේ ගෝතන වෙන්න සිද්ධ වෙන්නේ. දැන් ඒ වෙලාවේ. ඔය කර්මයේ කරුවේ කොයි කාලෙද? බොහෝ එහා කාලේ බෝධිසත්ව කාලේ වෙච්ච සිද්ධිය. අපි මේකට වෙන්නේ කවුද? ඒකට කරලා. ඒකට වෙනා නේ. ඔක්කොම කළා ඇත ඔබියට ඒ කතිය මේක තියෙන්නේ. අර අර අරකට මොන දෙන්නේ? අර නින්දාව. මෙන්න මේ වගේ ඒක සිද්ධ වෙන්නේ මොන තමයි? කර්මයේ අති බොහෝම සංකීර්ණ විෂයක්. යාත්‍න තියෙන එක අපි හොයාගන්න බෑ කොයි කොයි මොහොතේ කොහොමද එකතු වෙන්නේ කියලා. අපි කරපු ආකාරයෙන් විපාක දෙන්න තමයි එකතු වෙන්නේ. රාජ්‍ය මාලා කතාව. කල්ප ගානකට ඉතෙල්ලා. මේක සිද්ධියක ප්‍රතිඵල ලබා දෙලා හිටන් දරුවා විඳින්නේ සිද්ධ වුණා රාජ්‍ය මාලා එදා සිටුකවරියා. තමන් 16 ඉතකරේ දරුවමද ඒ 16 පැතුවා පින්දහම් කරේ මේ පැතුවා කවදා හරි.
වැඩම හොඳ එකක්ම නෙමෙයි පුරනවාදී. මොකද කරන අසාධාරණයට මමත් ඕක එකක් කරන්න ඕන කියලා ඒක ටිකක් කරන බලාපොරොත්තුව තිබිලා. ඒ බලාපොරොත්තුව වැතුම අපැතුවා. කවදා හරි මම හිතුවෙන්න ඕන. මේකයිට මේක ඇත්ත වෙන්න බෑ. මේ තියෙන දුක් වේදනා විඳින එක අසාධාරණ වෙනන්නේ මේක වල 16ක් වෙන්න ඕන. මේ ඒ කාරණේ හිද්ද වෙනවා රජුමාලා 16 වෙලා ගුවන්. අර හිතු එදා හිටපු දාවි තමයි සිටුවරිය වෙලා හිටියේ. දැන් සිටුවරිය වෙලා ඉඳගෙන 16 කියලා දුන්නේ කවුද? අර කර්ම ශක්තිය නෙවෙයි මෙහෙ. අපි දන්නේ නැහැ නේ කවුද? දැන් බුදුරජාණන්සේ ලෝතර බුද්ධත්වයට වත් වුණාට වතු අග්‍ර ශ්‍රාවක වෙන්න මාසෝ මහා ශ්‍රාවක වෙන්න ප්‍රාරම්භතාව පදාගෙනාපුවා හිටියා. දැන් ඔතනින් කවුරුවා කියා හෝ කොහොමවත් දැනගෙනද? උන්වහන්සේලා ලෝතර බුදු වෙන ඉලාවේදී ඒ කාලෙ වෙනු ඉබදුනේ. ඉත ගැළපෙන්නේ නැහැ. හරියට නියම කාලේ උන්වහන්සේ හැම වෙලින්ද ආවේ. කවුරුවා කියලාද? කාගෙවත් මෙහෙයම තිබුණාද වෙන්නේ? ඔව් සිද්ධ වුණේ කොහොමද? ඉතලා කරුවා කියලා අපතේ නැති බුදුනේ. නිදැල්ලේ හිටනවා තමයි වැඩ කරගෙන ගියේ. අව භාගීර ප්‍රමාණකෝලු සම්බන්ධතාවයක් වුණ නැහැ. දැන් අග්‍ර ශ්‍රාවක වෙලා ඉන්නේ සරියුත් සාමුදුරේ මුගලන් සාමුදුරේ ඉන්නේ දෙන්න. සංජීව පරිත්‍රාජික නම් මහල වුණේ. ඒතොර උතුරාන මහ දෙවැරෙහි කියන ඒදි මහල වෙද්දී මේ දවිතුරාන මහතුලද. නෝ කියන්නේ ප්‍රමාණ කතාවට ආපු හැටි. නෝ එක තුනේ නැද නියමයි. සම්බන්ධතාවය ඇති වුණා. කර්ම ශක්තිය ගොඩනගන්නේ උත්සාහයෙන් වීර්යෙන් සමාගයෙන් කරන කටයුත්ත ඒ මුලාව හෝ මුලාව කරන වැඩ පිළිවෙලින් ඒ හේතු වෙන්නේ කර්ම ශක්තිය ගොඩ නැගුණේ. මම ගොඩ නැගිච්ච කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන ආකාරයෙන් ඕක. කර්ම ශක්තිය ගොඩ නැගලා හිටන් සමාජ පාලනය කරගැනීමේ බැරි විදිහට ඒක බලවත් වෙනවා. ඒ විලාර ක්ෂණේකින් ඒක බිඳගන්න බෑ. ඉතින් අපි තමයි මෙහෙම දෙයක්. විශාල රෝදයක්. ඉතින් අලවංකුවක් ගහලා බොහොම අමාරුවෙන් ඉස්සල්හවම කරකෝලා ඊට පස්සේ තව ටිකක් පහ දිනන තව ටිකක් කරකවලා ඒ රෝදේ වේගයෙන් කරකවන්න පුළුවන් එක පුද්ගලයෙකුට. දැන් කරකෙව්වේ කවුද? අපිමයි. අපිමයි ශක්තිය දුන්නේ. අපිටගෙනව යපා නවත්තන්න කියලා. දැන් දැන් අපිත් එක උත්සාහගෙන අනිත් අතට කරකෙව්වේ යනවා දිගේ වෙලාව. හරි අපි නවත්තන්නේ බයිද කොයි වෙලේ හරි. අර දුන්න උත්සාහය වීදී ආපස්සට අර විදිහටම දීගෙන ගියේ. අර ශක්තිය නවතිනවා. හැබැයි අපිට හිතුමනාක කරන්න බෑ ඒකමයි. කර්ම ශක්තිය වහල්ු නෙවෙයි අපි. කර්ම ශක්තියේ මෙහෙයවීම තියෙනවා. හැබැයි වහල්ුත් නෙවෙයි. අවිර කර්ම ශක්තියකින් පුළුවන් ඒක අනිත්‍යක පරිවර්තනය කරගන්න. හැබැයි මේ එකපාරම රෝධේ කරකවල කරලා එකපාරම වල්ලා නවත් ගන්න හදන බැලුවා වාගේ. කර්ම කර්මයේගේ බලවත් නැහැ එකපාරම නවත් ගන්න බැහැ ඒකයි තියෙන්නේ. නියත බවටපත් වෙනවා කියන්නේ කර්ම වේග අපි යහපත් හෝ අයහපත් දෙකින්. ඒක ඔය කාන්ති අපිට වළක්වන්න බැරි සත්‍යෙ බලවත් කරගත්තා. සංචාලනතර කර්මයක් කළා අපායට නියත වුණා. අපි අද්දවටත් යන වලක්කා ගන්න බෑ ඒකාන්තික වෙනවා මොකද මේකේ වැඩි කරගන්න මාර්ගඵලලාභීත්වයටපත් වෙනවා ඉතින් ඒ පැත්තට නිවන් කරා යන්න නියත වෙලා හිටියා එයා වලක්කන්න බෑ ඒ කරාම යනවා ඒ වගේ